අවසරයි ස්වාමීනි සාදු 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 ඔබ වහන්සේගෙන් අපි අහන්නට බලාපොරොත්තු වෙන පළමු පැනය මේ දිනවල ආන්දෝලනයට ලක්වෙච්ච තවත් කාරණාවක් ඒ තමයි ගීතයකින් ලෝතුරා බුදු පියාණන් වහන්සේව වර්ණනා කිරීම එහෙම නැත්නම් වෙනත් ආකාරයකට සංඝයා වහන්සේ නමක් වර්ණනා කිරීම සහ ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේ නිදන් කළා තැන්පත් කළා හදලා තියෙන රුවන්වැලි මහා සෑය ජයශ්‍රී මහා බෝධිය වැනි මේ වටිනා ස්ථාන පිළිබඳව සඳහන් කරමින් එව වන්දනා කරන්නට ගීත නිර්මාණය කිරීම බුදුදහමට අනුව යම් ආකාරයක වරදක් තිබෙනවාද කියන කාරණාව අපි බෞද්ධයන් විදිහට පැහැදිලි කරගත යුතුයි අවසරයි ස්වාමින් වහන්ස හොඳයි මහත්මයා මේ වෙලාවේ පළවෙනි ප්‍රශ්නය හැටියට මට යොමු කළේ ගීතයකින් මහා සංඝරත්නය පූජා කරන්න පුළුවන්ද ගීතයකින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පූජා කරන්න පුළුවන්ද ගීතයකින් රුවන්වැලි මහා සෑය සම්බුදුන් වහන්සේ පූජා කරන්න පුළුවන්ද කියන කාරණේ ඔතනදි මහත්වර සූත්‍රගත ධර්මයේ එක්තරා තැනක් තියෙනවා මේ සක්කපන්න සූත්‍රයේ පන්සිලු දෙවියා ඒ කියන්නේ දිව්‍ය ලෝකයේ ඉන්න සංගීතයට අධිපති දෙවියා සංගීතයට අධිපති දෙවියා බුදුරජාණන් වහන්සේ ළඟට එනවා ඒ එන්නේ සක්‍ර දෙවියන්ගේ පණිවිඩයකට මොකද සක්‍ර දෙවියන්ට අවශ්‍ය වෙනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඒතකොට සක්‍ර දෙවිය සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ නැහැ ඒතකොට සක්‍ර දෙවිය තමයි පණිවිඩේ දෙන්නේ මේ පන්සිලු දෙවියන්ට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියන්න මම තව මොහොතකින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා කියලා ඉතින් ඒ ඇවිල්ලා ඒ පණිවිඩේ කියන ගමන් මේ පන්සිලු දෙවියා ඒ වෙලාවේ හිටියේ බොහොම විරහ වේදනාවකින් ඒ විරහ වේදනාව කියන්නේ පන්සිල් දෙවියා ආදරය කරපු දිව්‍යාංගනාවක්. ඉතේ දිව්‍යාංගනාව තමයි මාතලී දිව්‍ය පුත්‍රයාගේ දියණිය. බොහොම ලස්සන දිව්‍යාංගනාවක්. එතකොට මේ පන්සිලු දෙවියා මේ මගින් නැකහැටිය සෝබයි දිව්‍යාංගේ නම ඒ දිව්‍යාංගනට ආදරය කළා. හොඳින් බැදිලා ආදරය කළත් යමක් නිසා ඒ දිව්‍යාංගනාව මෙයාට විරහ වේදනාව දීලා තවත් දෙවි කෙනෙකුට ආදරේ බැඳුනා. හරිද? මේ සකපන සූත්‍රයේ තියෙන කතාවක්. එතකොට දැන් අපි එතනින්ම පේනවා මේ අපි ජීවත් වෙන මේ මනුස්ස සමාජය හා සමානයි දිව්‍ය සමාජය. ඒතොර මේ සශ්‍රීක දිව්‍යතල කියන්නේ කාම ලෝකය. කාම ලෝකෙනේ අයිති වෙන්නේ. දැන් කාම ලෝකය කියන කාරණේට අයිති වෙන්නේ තුසිතේ ආමේ නිම්මානරතේ පරිණිමිත වසවත්තේ තාවතින්සේ චාතුරු මහරාජිකේ. ඒකයි මනුස්ස ලෝකයයි. මනුස්සයයි ඒ වගේම සතර අපායත් අයිති වෙන්නේ කාම ලෝකෙටයි. ඒතොර එන බලන්න කාම ලෝකයේ ස්වභාවය කියන්නේ දිව්‍යතලවල පවා මේ මනුස්ස ලෝකයේ මේ කාමයන් තුල සිදුවෙන්නා වූ ස්වභාවයන් දිව්‍යතල තුලත් තියෙනවා. තේන්නේ? ඒක නිසායි පන්සිල් දෙවියා අර වගේ විරහ වේදනාවකින් ඒ වෙලාවේ පෙළෙන්නේ. එතකොට ඒ විරහ වේදනාවෙන් පෙළෙන පන්සිල් දෙවියා බුදුරයන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ දැන් ආවේ කතාව කියන නෙමෙයි ආවේ සක්‍ර දෙවියන්ගේ පණිවිඩය කියලා යන්නේ. නමුත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරගෙන පන්සිල් දෙවියා කියන්න ගත්තා භාග්‍යවතුන් වහන්සේ මම මේ වෙලාවේ බරපතල විරහ වේදනාවකින් ඉන්නේ. මොකද මම මෙච්චර කාලයක් ආදරය කරපු සුභා කියන දිව්‍යාංගනාව මට මේ බලාපොරොත්තු කඩකලා වෙන දෙවියෙක්ට ආදරය කරනවා කියලා මේ පන්සිලු දෙවිය මහත්තයෝ ගීතයක් කියන පටන් ගන්නවා. තේනද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඉල්ලපු දෙයක්වත් නෙමෙයි. ගීතයකින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ අර විරහ වේදනාව ප්‍රකාශ කරන්න පටන් ගත්තා. ප්‍රකාශ කරන්නේ කොහොමද? මේ සුභා දිව්‍යාංගනාවගේ ලස්සන සුරූපී භාවය ගීතයකින් එයා කියන්න පටන් ගත්තා. මොකද සංගීතයට අධිපති දෙවියනේ. එතකොට කවුද මේ සංගීත අධිපති දෙවියෝ කියන්නේ? දැන් සංගීතයට අධිපති දිව්‍යතල වුණ දෙවියා තමයි පන්සිලු දෙවියා. ඉතින් එයා වටා තව ලක්ෂ ගානක් සංගීතයට අදාළ දෙවියෝරු ඉන්නවා. එතකොට මේ සංගීතයට අදාළ දෙවියෝරු කියන්නේ කවුද? මේ මනුස්ස ලෝකෙම ජීවත් වෙලා සංගීතය උපාදානය කරක දැන් අපේ රටේ ඉන්නවනේ අප්‍රමාණ සංගීතය උපාදානය කරගත්ත අය. මේ සංගීතය කියන්නේ මේ වේග රිද්ම මේ කාමච්ඡන්දෙන් වඩන සංගීත නෙමෙයි. තේන්න? ඉන් මෙහා තියෙන සංගීතයක් තියෙනව නේද? ඒ සංගීතය උපාදානය කරගෙන ඒ සංගීතය තුල බැසගෙන ඒ සංගීතය මගේ කරගෙන ඒ සංගීතය තුලින් මේ දේශීය සංස්කෘතිය ආරක්ෂා කරගෙන දේශීය හැදියාවන් සංස්කෘතියන් ඒව ආරක්ෂා කරගෙන ජීවත් වෙන පිරිසක් ඉන්නවනේ සංගීතය මුල් කරගෙන. එහෙම අය ශිල්පද බිඳින්නේ නැහැ. එයා ශිල්පද බිඳගන්නේ නැහැ. පංචශීලයත් ඒගොල්ලෝ ආරක්ෂා කරනවා. පංචශීලය ආරක්ෂා කරන ගමන් ඒගොල්ලෝ අපේ රටේ සදාචාරයේ සංස්කෘතිය ආරක්ෂා වෙන ආකාරයෙන් මේ ගීත සංස්කෘතියත් ඒගොල්ලෝ ආරක්ෂා කරගෙන එනවා. දැන් අපි දැක්කනේ අතීතයේ ඒ හිටිය සුන්දර ගායකයෝනේ. නමුත් අද සංගීතයේ තත්ත්වේ නැහැ. අද සංගීතයේ තනිකරම කාමච්ඡන්දයන් වදන අපේ සංස්කෘතියට බලවත් ආකාරයෙන් හානි කරන විදියට ජනතාව තුළ කාමච්ඡන්දයන්ම මතුවෙන දිශාවට තමයි අද සංගීතය හුඟක් වෙලාවට අරන් යන්නේ නේද? නමුත් අතීතයේ එහෙම ජීවත් වෙච්ච පන්සිල්
රකිමින් පන්සිල් සුරකිමින් සංගීතය උපාදාන කරගත් අය මහත්යෝ පින් කරලා අනුන්ව යහපතෙන් සතුටු කළා. ඒගොල්ලෝ අයහපතෙන් නෙමෙයි සතුටු කළේ. ඒගොල්ලෝ සින්දුවක් කියලා කෙනෙක් තුල කාමච්ඡන්දය නෙමෙයි වැඩුවේ. සින්දුවක් කියලා මිනිසයා නටවන තැනට නෙමෙයි අරන් ගියේ. සින්දුවක් කියලා මිනිසයා බොන තැනට නෙමෙයි අරන් ගියේ. සින්දුවක් කියලා අධ්‍යාත්මික රසයක් ලබන තැනට අරන් ගියේ. තේන සින්දුවක් කියලා තමන්ගේ සිත නිවෙන තැනකටයි අරන් ගියේ. ඉතින් එවැනි අය මහත්යෝ මිනිසයා කෙරෙහි කළා වූ යහපත නිසා තේන සංස්කෘතිය කෙරෙහි කළා වූ යහපත් චේතනා නිසා ඒගොල්ලෝ මැරිලා සස්ත්‍රීක දිව්‍ය තලවල අර පන්සිල් දෙවියා යටතේ ඒ දිව්‍ය ස්වභාවයට පත් වෙලා ඉපදෙනවා. ඒගොල්ලෝ ඊට පස්සේ දිව්‍ය තලවල සංගීතය උපාදානය කරගෙන ජීවත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා තවස් සූත්‍රයේදී මේ සෑම පසළොස්සක පොය දාකටම තෞතිසාවේ සුදන් සභාව රැස් වෙනවා කියලා. ඒතොර මේ පන්සිල් මේ සුදන් සභාව රැස් වෙන මේ සෑම රාත්‍රියකම පසළොස්සක පොය දවසකම දෙවියන් පිනවන්න සුන්දර දිව්‍යාංගනාවක් එනවා කියනවා. දේන ඒ දිව්‍යාංගනාව පුදුමාකාර ස්වරූපී දිව්‍යාංගනාවක්. එයා නර්තනයෙන් අර සුදම් සභාවට රැස් වෙච්ච දෙවිවරු පිනවනවා කියනවා. එයා නර්තනයෙන් පිනවන්නේ. තේන්න. ඒ වගේ තවයින් ගායනෙන් පිනවනවා. තේන්න. ඒසයි ඒ ශාස්ත්‍රීය දිව්‍යතල වුණත් ඒ නර්තනයෙන් ගායනෙන් දෙවියන් පිනවන ඒ සුන්දර දෙවිවරු පහළ වෙන්නේ මහත්යෝ මේ මනුස්ස ලෝකය තුල මිනිස්සු හැටියට ජීවත් වෙලා ඒගොල්ලෝ සිල්පද පහ ආරක්ෂා කරගෙන පින් කරලා ඒ වගේම සංගීතය නැටුම් හදාරලා දේශීය සංස්කෘතිය පෝෂණය කළ දේශීය සදාචාරය පෝෂණය කරලා මැරිලා එවැනි තැන්වල ඉපදිනවා. ඒතෝ දැන් පන්සිල් දෙවියා කියනත් එහෙම කෙනෙක්. එයා වටා ඉන ලක්ෂ ගණන් දෙවිවරු කියන්නේ සංගීතයට අදිරුහිත ඒ වගේ අය. ඉතින් දැන් මේ පන්සිල් දෙවියා දැන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා අර සුන්දර ගීතයක් ගායනා කරනවා. ඒ ගීතේ මට මතක එක තැනක කියනවා රහතුන්ලා, ඒ කියන්නේ රහතන් වහන්සේලා ධර්මයට යම්සේ ප්‍රියද මම මගේ සුභා පෙම්වතියට ඊට වඩා ප්‍රියයි කියලා කියනවා. තේන. එයා ඒ ගීතය මේ ගායනා කරන බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වීණා වාදනය කරමි. ඉතින් එහෙම වාදනය කරමින් අර මේ වීණා වාදනය කරමින් ගායනා කරලා ඉවර වෙනකම් බුදුරජාණන් වහන්සේ අහන් ඉනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අහන් හිටියේ කොහොමද? ඇසුණා කියන තැන ඉඳන් ඒක අසන් හිටියා. හොඳද? දැන් ඔතන තියෙන ප්‍රශ්නේ ඒකයි. ඇසුණා පන්සිලු සින්දුව කියනවා බුදුරජාණන් වහන්සේ ඇසුණා කියන තැන ඉඳන් අහන් ඉන්නවා එච්චරයි. ඇසුණා කියන තැන කියන අහංගෙදි ගීතයත් ඇහෙනවා, ගීතේ සංගීතයත් ඇහෙනවා, ගීතේ අර්ථයත් තේරෙනවා. නමුත් ඒ සියල්ල ඇසුණා කියන තැන නැවතිලා ඉන්නවා. ඒ කියන්නේ පස්සේ ළඟ නැවතිලා ඉන්නවා. පස්සේ ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන්ගේ තෙත් වෙන්නේ නැහැ. ඇයි තෙත් වෙන්නේ නැත්තේ? පස්සේ අවිද්‍යාව නිරෝධය කරලයි බුදුරජාණන් වහන්සේ වැඩේ. පස්සේ අවිද්‍යාව නිරෝධය කරපු තැන කොතැනකවත් ඇලීම් ගැටීම් උපේක්ෂාවක් සකස් වෙන්නේ නැහැ. නමුත් පන්සිල් සින්දුව කියනවා. බුදුරජාණන් වහන්සේ සින්දුව අහනවා. සින්දු ඇහුවත් ඒ බුදුරජාණන් වහන්සේ ඉන්නේ ඇසුණා කියන තැන නැවතිලා. ඉන් එහාට බුදුරජාණන් වහන්සේගේ සිතුලි සකස් වෙන්නේ නැහැ. ඇලීම් ගැටීම් නැහැ. තේන්න. නමුත් බුදුරජාණන් වහන්සේට සින්දුවත් ඇහෙනවා. සින්දුවේ අර්ථයත් බුදුරජාණන් වහන්සේට තේරෙනවා. සංගීතයත් ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ ඇසුණා කියන තැන නැවතුණා. පන්සිලුගේ ගීතය නිසා පන්සිලු දෙවියා සංස්කාර රැස් කරත් බුදුරජාණන් වහන්සේට සංස්කාර රැස්වීමක් නැහැ. දැන් ඔය අර්ථය කෙනෙක් අරගෙන හරිද? මට සින්දුවක් කියන්නේ මමත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නේ නේද? ඒතර මට සින්දුවක් කියන්නේ කියලා මට කාටවත් කියන්න බැහැ. දැන් බුදුරජාණන් වහන්සේ අපිව විනයෙන් තහනම් කරලා තිනවා. අපිට ගීත ඇසීම තහනම්. ඒක විනයානුකූල කාරණයක්. ගීත ඇසීම තහනම් කියන්නේ මෙහෙමයි. දැන් අපි බස් එක නගිනවා. බස් එක නැගගහම කැසට් එක දාලා තිනවා. ඒක සින්දු යනවා. ඒතකොට දැන් ඒක අපිට ඇහෙනවා. හරි? ඉතින් අපි ඒක ඇසුණා කියන තැන නවතිනවා. එහෙම නැතුව බස් එකට නැගලා අපිට කියන්න බෑ මේ බුදුරජාණන් වහන්සේගේ විනය මෙහෙම තිනවා කරුණාකරලා කැසට් එක වහන්න කියන්න බෑ. එහෙම කියන්න අපිට අයිතියක් නැහැ. අපි තවත් තැනකට යනවා, ගමකට යනවා. ගමේ උත්සවයක් තියෙනවා, අවුරුදු උත්සවයක් තියෙනවා, සංගීත සම්දර්ශනයක් තියෙනවා. අපිට ඇහෙනවා සින්දු. එතකොට අපි ඇසුණා කියන තැන ඒක නැවතිලා ඉන්නවා. ඇසුණා කියන තැන අපිට ඒක නැවතිලා ඉන්න පුළුවන්. නමුත් අපි උවමනාවෙන් අපි කැසට් එකක් පාවිච්චි කරලා, ෆෝන් එකක් පාවිච්චි කරලා, රේඩියෝ එකක් පාවිච්චි කරලා අපිට උවමනාවෙන් සින්දුවක් රස විඳින්න බුදුරජාණන් වහන්සේ විනයානුකූලව අපිට තහනම් කළා තියෙනවා. නමුත් සින්දුවක් ඇහෙන එක අපිට වළක්වන්න බැහැ. ඒක නතර කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. උදේ අල්ලපු ගෙදර අල්ලපු ඇටේ ස්පස් රේඩියෝ එක දාලා මට කියන්න බෑ ඒක නවත්තන්න කියලා. නමුත් ඒ සින්දුව මට ඇහෙනවා. ඒ ඇහුණා කාර්යයෙන් මගේ විනයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අපි උවමනාවෙන් අපි යම් තාක්ෂණික යන්ත්‍රයක් භාවිතා කරලා අපි ඒ වාහනවනම් ඒක විනයානුකූලව
ඒක එතන විඤ්ඤාණිකූලව වැරදි. තේන්න. නමුත් දැන් මට මතකයි මීට දැන් මාස 3 4 5කට ඉස්සෙල්ලා මම ධර්මදේශනාවක් ඔය හරි කරද්දී මහත්යෙකු නෝන කෙනෙකුයි පිරිකර පූජා කරන්න ආවා. ඒ මහත්යයි නෝනයි පිරිකර පූජා කරලා මම පින් අනුමෝදන් කළාට පස්සේ ඒ මහත්යයි නෝනයි එක පාටම සින්දුවක් කියන පටන් ගත්තා. ඒ පාටම සින්දුවක් කියන පටන් ගත්තා. දැන් මගේ ළඟ මාව වර්ණනා කරලා දැන් මට කරන්න දෙයක් නැහැ මේ දාස් ගානක් සෙනග ඉන්නවා දාස් ගානක් කියන්නේ ඒ වෙලාවේ අර හිටිය සෙනගෙන් භාගයක් ගිහිල්ලා දැන් මේ මහත්යයි නෝනයි වේදිකාවුඩ දැන් මම මේ ඉන්නවා ඒ දෙන්න සින්දුවක් කියන පටන් ගත්තා ඒ සින්දුවක් කියන පටන් ගැනීමෙන් එයා මාව වර්ණනා කරනවා ඒ වර්ණනා කරන්නේ කොහොමද එයා මගේ දැක්කා වූ යම් සීලයක් මගේ දැක්කා වූ යම් ගුණයක් මගේ දැක්කා වූ යම් චර්යාවක් ඒවා එයා ගීතයකට නගලා එයා වර්ණනා කරනවා එයා එතෙන්දී මට පාවිච්චි කළේ මේ මුනිදා කියන වචනේ මුනිදා කියන වචනේ වචනේ කළා දැන් එයා දැන් ගීතේ කියනවා මං හිතන්නේ පද හතරේව මං හිතන්නේ හයක් හතක් කිව්වා මම දැන් මෙතන මම ආසනේ වාඩිලා වැඩ ඉන්නවා මට තිබුණේ ඇසුනා කියන තැන නැවතිලා ඉන්න ඇසුනා කියන තැන නැවතිලා හිටියා මං එින් එහාට ගියේ නැහැ එතන ඇසුනා කියලා දැන් නැවතිලා හිටියා මං එින් එහාට ගියේ නැහැ එයා සින්දුව කිව්වා කිව්වට පස්සේ මං අභිවාදන සීලිස්සත් කියලා මං එයාට පින් අනුමෝදන් කළා මොකද මන් දන්නවා එයා ගරුත්වයෙන් මට ඒක මන් දන්නවා ගරුත්වයෙන් ඒක කළේ කියලා ඒ නිසාම මං එයාගේ හිත තුල ඇතුණා වූ සද්ධාව උදෙසා මං එයාට නැවත අභිවාදන සීලිස කියලා පින් දුන්නා පින් දීලා දැන් ඒ කටයුත්ත ඇතුළේ ඉවරයි ඊට දවස් කීපයකට පස්සේ ඒ මහත්යයි නෝනයි මට මුණ ගැහෙනවා මුණ ගැහෙන වෙලාවේ මං ඒ මහත්යයි නෝනයි වාඩි කරලා මං කිව්වා මහත්යෝ මහත්යලා කරපු කාරණය සම්පූර්ණ වැරදි මොකද මහත්යා ඒ කිව්වේ ගීතය නිසා මම ඒක දශමයකවත් ඇලුනේත් නැහැ මට ඒක දශමයකවත් ගැටීමක් ආවේ නැහැ මං ඒක ඇසුනා කියන තැන නැවතුණා නමුත් මහත්යෝ මහත්යා ඒ කියපු දේ නිසා අප්‍රමාණ පිරිසක් ගැටෙනවා අප්‍රමාණ පිරිසක් ඒකට ඇලෙනවා ඒ නිසා ඒ ගැටෙන පිරිස නිසා සංඝයාට චෝදනා එල්ල වෙන්න පුළුවන් ඒ වගේම මේ මේ ඒ වෙනකොටත් මං දැක්ක කීප දිනක් චෝදනා කරලා තිනවා එයා භාවිතා කරපු මුනින්දා මුනිදු මුනිදු කියන වචනේ එයා මුනිදු කියන වචනේ තමයි හාමුදුරන්ව භාවිතා කළේ සංගයා කියන වචනේ නෙමෙයි ඒතකොට දැන් එහෙම භාවිතා කරන්නත් හේතුවක් තියෙනවා ඒක එක එක සංස්කෘතීන් මොකද මේ මහත්යා මහත්යෝ උපතින්ම කතෝලික කෙනෙක් ඒ උපතින්ම කතෝලික වෙලා ළමා කාලෙදිම තරුණ කාලෙදිම පල්ලියේ ගීතිකා කණ්ඩායමට ගීතිකා ගායනා කළා මොකද පල්ලියේ ගායනා කරන්නේ මුනිදු කියන වචනේනේ සාන්ත අන්තෝනි මුනිදු ඒ වගේ මුනිදු කියන වචනේ ගාවද ඒතකොට මේ ගීතිකා සෛලෙන් මෙයා අර මාව වර්ණනා කරන එකත් කළේ. එතකොට යා එච්චර පල්ලියේ ගීතිකා ගායනා කළා ඉන්පස්සේ යා ෆාදර් කෙනෙක් වෙන ගෙදරින් බැහැරට යනවා. එතන ඒ පූජකවරයෙක් වෙන. ඒක පූජරයෙක් වෙන්නේ යා ගිහිල්ලා එතන අදාළ පුහුණුවක් ලබනවා. නමුත් පුහුණුවක් ලැබලා ඇති වුණා වූ යම් හේතුන් නිසා යා ඒ පූජකත්වයෙන් අතහැරලා අයින් වෙනවා. අයින් වෙලා ධර්මයේ ශ්‍රවණය කරද්දී යාට ධර්මයේ ආස්වාදයක් ඇති වෙනවා. එසදේ යා බෞද්ධයෙක් බවට පත්තර නමුත් බෞද්ධයේ බවට පත් උනත් මහත්යාගේ බෞද්ධ සංස්කෘතියේ අර මුල හරපද්ධතිය ඒ ආකාරයෙන් තේරුම් අරගෙන හිටියේ නැහැ ඒ නිසා එයා එදා අර අතීතයේ ක්‍රිස්තුස් වහන්සේව වර්ණනා කරනවා වගේ මාවත් ඇවිල්ලා වර්ණනා කළා එතකොට ඒකේ දරුවගේ නොදැනුවත් භාවය කි යමෙක් එහෙම අපිව ඇවිල්ලා සීගීතයකින් වර්ණනා කරන්න පුළුවන් මොකද එයා හිතනවා ඒක හරි කියලා එහෙම හුඟක් කරන අය සමහර විට අන්‍යාගමික වෙන්න පුළුවන් දෙනෝ මුනින්දා මුනිදු කියන වගේ වචන හුඟක් වෙලාවට භාවිතා කරන්නේ ක්‍රිස්තියානි ආගම. අයිට පින්වතුල්ලා තේන්න. එතකොට දැන් ඒගොල්ලෝ ඒ ක්‍රිස්තියානි ආගමේ තියෙනා වූ සංස්කෘතියක් ඒක ගීතයකින් ඒ සින්දු වලින් මේ ක්‍රිස්තුස් වහන්සේ වර්ණනා කරනවා, කන්නේ මෞතුමේ වර්ණනා කරනවා. ඒකේ සංස්කෘතියට අදාළයි. එතකොට ඒ සංස්කෘතියට අදාළද ඒගොල්ලෝ මෙතනත් ඒ නිසා සිද්ධ කරනවා. ඒගොල්ලෝ ඒක වරදක් දකින්නේ නැහැ. ඒක හේතුඵල ධර්මයක්. එතකොට අපි දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මේකේ හරි වැරද්ද පහදලා දෙන්න. ආශ්‍රය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මීට පෙර දේශනා කළා යම් දෙදෙනෙක් ඔබ වහන්සේගේ ධර්මදේශනයක් අවසානයේ ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමින් මේ ගීතයක් ගායනා කළා කියලා ඔබ වහන්සේ ඉදිරියේ. ඒ හරහා අන් අය තුල ගැටීමක් එහෙම නැත්නම් ඇලීමක් ඇතිවීම නතර කරන්න අවශ්‍ය බව සත්‍යක්. දැන් ස්වාමීන් වහන්සේ සංඝයා වහන්සේගේ ගුණ වර්ණනා කරන්න කෙනෙක්ට අවශ්‍ය නම් ගීතයකින් එය කරයිම සුදුසු නැත්නම් ඒක සිදු කළ යුත්තේ කොයි ආකාරයෙන්ද කියන එකත් අපි මේ මොහොතේදී ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. සංඝයා නමස්කාර කරන්න වන්දනා කරන්න අපි පාවිච්චි කරන ගාථා තියෙනවානේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං මේ ගාතාව කියන්නේ ඒ ගාතාව හොඳටම ප්‍රමාණවත්. එසා ගීතේ මාවත් වර්ණනා කරන්න ඇවිල්ලා තියෙනවා. නමුත් මේ හැම වර්ණාවක්ම එකපාරයි. එකපාරකට එහා යන්න දුන්නේ
නැහැ මොකද ඒ දුන්නේ නැහැ කියන්නේ ඒ තුලින් අපි සංඝ සමාජයේ ආරක්ෂා කරන්න ඕනේ ගිහි සමාජයේ ආරක්ෂා කරන්න ඕනේ ඒ වගේම මේ ශාසනය ආරක්ෂා කරන්න ඕනේ ඒ නිසා ශාසනයට වෙන සංස්කෘතියින්ගෙන් වෙන ආගම් වලින් ශාසනයට නුහුරු දෙයක් එනවා නම් ඒ නුහුරු දෙය අපේ විනයටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නම් ජනතාවගේ ඇලීම් ගැටීම් වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නම් අපි දක්ෂ වෙන්න ඕනේ ඒ පළවෙනි තැනින්ම ඒක ඒ අයට කරුණු පහදලා දීලා ඒක නවත්තන්න එහෙම නැතුව අපි උත්සාහ ගන්නවා නම් දැනුවත්ව හෝ නොදැනුවත්ව එවැනි ගීත තුලින් එවැනි වර්ණා තුලින් අපිව වර්ණා කරගන්න. ඉතින් එතෙන්ට ගැලපෙන්නේ සෝවාන් ඵලයට පත් නොවු සෑම කෙනෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියන බුදුරජාණන් වහන්සේගේ ධර්මය. සෝවාන් ඵලයට පත් නොවු සෑම ගිහි පැවිදි කෙනෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා. ඒ කියන්නේ දායකයාත් නොමග යනවා තමනුත් පැවිදි පක්ෂය හැටියට අපිත් නොමග යනවා. මොකද දායකයාට අපි නිවැරදිව කියලා දෙන්නේ නැහැ. නමුත් මං එදා අර නෝනටයි මහත්තයාටයි මාව ගීතයකින් වර්ණා කළා වූ නෝනටයි මහත්තයාටයි මාව මුනිදු කියන වචනේ භාවිතා කරලා වන්දනා කරපු නෝනටයි මහත්තයාටයි මම එදා ඒ කරපු දේ වර්ණා කළා නා. ඒ කරපු දෙයට ලකුණු දුන්නා නා. මාත්‍යෝ අද වෙනකොට මම වෙනුවෙන් තවත් සින්දු පහක් හයක් ඒගොල්ලෝ හදාගෙන. ඒක හදාගෙන. ඉතින් එහෙම ඒ தത്വෙට සංගයා කියන අර්ථයට අපිට යන්න දෙන්න බැහැ. තේන්න. ඒ ගයිගේ නොදැනුවත් භාවය අර ක්‍රිස්තියානි සංස්කෘතිය තුල තියෙන අංගය එයා ගෙනල්ලා මෙතන මේ ඉදිරිපත් කළා. එච්චරයි. වෙන දෙයක් නැහැ. ඒක එයාගේ නොදන්නා භාවය. නමුත් අපි ආව දන්නා භාවයටපත් වුණාට පස්සේ නැවතේ වර්ධයාගෙන් සිද්ධ වුණේ නැහැ. ඉන් මෙහා අපි රුවන්වැලි මහා සෑය වේවා, තුපාරාම මහා සෑය වේවා, ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වේවා එවැනි පූජනීය ස්ථාන මහත්වෝ අපි ගීතයකින් වර්ණා කරනවා නම් කවියකින් අපි වර්ණා කරනවා නම් ඒ උත්තම පූජා වස්තුන් මේ වල තියෙන ගුණය ඒවැයි තියෙන පූජනීයත්ව භාවය අපි ගීතයකින් කවියකින් අපි වර්ණා කරනවා නම් ඒ වර්ණා කරන මොහොතක් පාසා මහත්වෝ අපි තුල පින කියන කාරණේ මතුවෙනවා. නමුත් මේ පින කියන කාරණේ අපි සමාජයට දෙන්නේ කාමයත් රාගයත් එක්ක. කාම රාගයන් එක්ක තමයි අපි මේ පින කියන කාරණේ අපි දෙන්නේ. ඒක හොඳට තේරුණු. නමුත් අපි ඒ සින්දුවක් කවියකින් අපිව වර්ණා කරද්දී ඒ වර්ණා කරලා කෙනෙක් තුල සකස් වෙන්නා වූ සිතුවිලි. ඒ සිතුවිලි නිරතුරුවම නික්ලේශී සිතුවිලි නම්. තේන නික්ලේශී සිතුවිලි නම් එතන ගැටලුවක් මතු වෙන්නේ නැහැ. නමුත් ඒක සංගීතය නිසා සංගීතයේ තියෙනා වූ ඒ රසාස්වාදයේ විඳීම නිසා දෙන ඒවා නිසා කාමච්ඡන්දයන් ඇති වෙන දිශාවට ජනතාව ගමන් කරන්න පුළුවන්. එහෙම නැතුව එවැනි පූජනීය දේව ස්ථාන ඒ කියන්නේ රුවන්වැලි මහා සෑය ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැනි මේ පූජනීය ස්ථාන ගීතයකින් කවියකින් වර්ණා කළා කියන කාරණේ වරදක් බවට පත් වෙන්නේ නැහැ. තේන්නාද? ඒවා තුලින් පුළුවන් තරම් පිංසිට වැඩෙනවා වගේම අපි තුල අර කාමච්ඡන්දයන්ට අදාළව ඒ මේ කෙලෙස් ධර්මයන්ට අදාළව ධර්මේනුත් ඒකම මතු වෙනවා. ඒ නිසා ඉතින් සමාජයේ අපිට ඒව එපා කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. නමුත් මහා සංගරත්නය ගීතවලින් වර්ණා කිරීම නම් එච්චර සුසු දෙයක් නෙමෙයි. නමුත් අපවත් වුණාට පස්සේ එහෙම ගීත ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ලියපු අවස්ථා තියෙනවා. ඒකේ ගැටලුවක් නෑ. නමුත් ජීවත් වෙන්න අප වෙනුවෙන් තේන්නාද? එහෙම ගීත කියලා අපි ඉදිරියේ අපි වර්ණා කරනවා නම් ඒ වර්ණනාව අපි සතුටෙන් පිළිගන්නවා නම් ඊකට හේතුව නම් අර සෝවාන් ඵලයට පත් නොවු සියලුම අය මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියන ධර්මයේ තමයි කියන්නේ. නමුත් පළවෙනි තැනදී අපිට සිද්ධ වෙනවා ඇසුනා කියන තැන ඉඳන් ඒක අහන් ඉන්න. දැන් පළවෙනි තැනදී මේක අහන් ඉන්න අපිට සිද්ධ වෙනවා. නමුත් පළවෙනි තැනදී අපි ගැටිලා ඉලෙව්වොත් එතනක් තියෙන්නේ සෝවාන් ඵලයට පත් නොවු සෑම කෙනෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියන කාරණේ. දැන් මං දැකලා තියෙනවා අතීතේ මං බස් වල යනකොට බස් එකේ කැසට් එක දාලා තිනවා. ඒතකොට මාගේ ළඟ තවත් පාඩලා ගිය තව ස්වාමීන් වහන්සේ කෙනෙක් මං උන්වහන්සේ වඳුරන්නේ. උන්වහන්සේ ටික දුරක් ඇද්දි බොහොම සැරෙන් රියදුරු මහත්තයත් එක ගැටුණා. කැසට් එක වහන්න කියලා. තේන්නද? එතනදි මොකක්ද ඒ උනේ? එතනදි උන්වහන්සේ සංගීතය නිසා ගැටෙන ස්වභාවයකට ගියා. එතනින් උන්වහන්සේ ඔප්පු කළේ සෝවාන් ඵලයට පත් නොවු සෑම කෙනෙක්ම කිනම් වූ මානසික ව්‍යාධියකට පත් වෙනවායි කියන අර්ථය. නමුත් මටත් ඒ සින්දුව ඇහෙනවා. මං ඒ සින්දුව ඇසුනා කියන තැන ඉඳන් අහන් හිටියා. මං ඉන් එහාට ඒක ගැන හිතන්නේ
है मंग टिकट का रंबास के नैंग बाहि ने तेनी मम बह लगिया मट संगीत आदाल नह ये संगीत ये गोलो दागत दिया के काफी मापे कर गोने नमो तार गौरवीय स्वामी से एक कैसेट का दाल तीन रियदुर महात्या बहुत दादी गेट इन गया ते इतनी दी तू नान से उपू गले अरे सोवान पलेट पत्नो सैम के निकमकीना मानसिक भी आदि की पेन ये वाके में तब का उर्वर मटक का उर्वर गीत या किया दे मांगे का बात प्रणाम करना ना पास से नवाना एक नैवत नैवत किया ना सब हाँ बेटे गुलो पात करना वाना नैवत नैवत किया ही केला माम बाला पोरोत्तु इन वाना ये तुली मांग आस्वाद या क्लब नवाना ये हेमत ऐने कदी महात्यो सका स्वेने मामा සෝවාන් ඵලයට පත් නොවු යම් මානසික ව්‍යාධියකින් පෙළෙනවායි කියන අර්ථයයි. ඔය ආකාරයෙන් තමයි මහත්ව එක ගන්න ඕනේ. නමුත් ඕනෑම කෙනෙකුට පූජනීය වස්තුන් රුවන්වැලි මහසෑය හෝ වෙනයම් පූජනීය ආගමික ස්ථානය මුල් කරගෙන සින්දුවක් ඒ වගේම ගීතයක් කවියක් ලිවීමෙන් කිසිම වරදක් වෙන්නේ නැහැ. ඒකේ කිසිම වරදක් මන් දකින්නේ නැහැ. එක පැත්තකින් ජනතාව තුලින් අර සද්ධාව කියන දේ ඇති වෙනවා. එක පැත්තකින් යම් අධ්‍යාත්මික සුවයකුත් ඒකෙන් ලබනවා. නමුත් ඒ ඒවා අයිති වෙන්නේ අර කාමච්ඡන්දයන් දිශාවට මිසක් කාමයන් නිරෝධය කරන දිශාවට නෙමෙයි කියන කාරණයත් ගෞරවෙන් සිහිපත් කරන්න ඕනේ.